වාලේ සු අත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං දම්ම සවනකාලු අයංබදන්තා දම්ම සවන කාලු අයංබදන්තා දම්ම සවන කාලු අයං බදන්තා නමුතස්සේ භගවතු වරෙහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්සේ භගවතු වරෙහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස ඉදංකෝ පනභික්කවේදුක්ක සමුදයන් අරිය සච්චන් යායං තන්හා පෝනෝභාවිකා නන්දිරාග සහගතා තත්‍ර තත්‍රබිනන්දිනී සයතිීදං කාමතන්හා බවතන්හා විභාවතන්හාතිී ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැමදිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්න ඔබ හැමදිනාම අදත් ඉතාම ශ්‍රද්ධහාවින් ධර්මස්ශ්‍රවනය කරන්නටයි බනහන්නටයි බලාපොරොත්තු අන්නේ. අද මේ උතුම් ධර්මදේශනාව සඳහා තමන්ගේ සැදැහැති දායකත්වයගෙන කටයුතු කරන්නේ. ලෙබනන්හි සේවයේ නියුතු R සීලවති මහත්මිය ඇතුළු පින්වත් පිරිස මෙදේශනාවට දායකත්වය දරනවා එඇත්තන්ගේ ප්‍රධාන අරමුණ මීට වසරකුත් මාස තුනකට පෙර පරලෝ සැපත්න R. කරෝලිස් පියතුමාටත් පවලේ නමින්මියගිය ඥාතීන්ටත් අනුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ලෙබනන්හි සේවය කරන R සීලවති මහත්මියගේ දේශනාමයි අරමුණු සිහිකරලා අපි ධර්මදේශනාව අවසානයේ උුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා දැන් ධර්මස්්‍රවනය කරන්නට කාලය. පින්වත්නී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වච්චනය ගලපාගන්න ශරාවකේක තමන්ගේ ජීවිතය තුළ ඒ ධර්මය ක්‍රමානුකූලව රෝපනය කරගන්නෝට. ඒ ධර්මය රෝපනී කරගන්න ශ්‍රාවකයෙක් පුළුවන් තරම් බැඳීම්වල ස්ොභාවය තේරුම්ගන්න ඕන. ඒ බැඳීම්වල ස්වභාවය තේරුම් ගත්තොත් තමයි මිඳීීම පිණිස අදහසක් ගන්න පුළුවන් වෙන්නේ. බැඳීම් ඇතිකරගත්ත තරමටයි පින්මත්න රිදුම් ඇතිවෙන්නේ. බැඳෙන්නේ යම්ප්‍රමාණයකටද රිදුම්වල ධාරිතාවත් එපමණයි. බැඳීම කියලකයන්නේ සාමාන්‍ය ලෝකේ හිතන් ය ඉතා සුන්දර දෙයක්විදියට නමුත් ලෝකේ ඇත්තටම මිරිංගුවක්විදියට අපට පේන්නේ ඇත්තම කතාව නෙමයිනි. මිරිංගුවක් වගේන ළඟට ගිහිම් බැලුවහාම මිරිංගුවයේ ස්වභාවයක්ත් සත්‍ය වසයෙන්ම පවතින දෙයක් නැහැන. අන්න ඒවාගේ පින්වත්නී බැඳීම වුනක් ප්‍රවේසමින් විසුරුවල බලනකොට තේරෙනවා. පි හිතන විදී සතති වසයෙන් පවතින දෙයක් බැඳීම තුළ හොයාගන්න අමාරුයි කියලා. සමාන්‍ය ලෝකයේ මිනිස් සුහිතන්නේ බැඳෙන ප්‍රමාණයට තමයි සතුට තියන්නේ කියලා. ඇත්තටම පින්වත්න බැඳවුණ ප්‍රමාණයට සතුට නෑ. බුදුරජාණන් වහන්සේ මතක්කරනවා බැඳීම කියල කියන්නේ මිදීමට විශාල සම්බාධකයක් විදියට. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. අනුපයෝ විමුක්තෝ කියලා. නො බැඳුුණොත් තමයි නිදහස්වෙන්නේ. බැදුුනොත් නිදහස් නෑ නො බැඳුනොත් තමයි නිදහස්වෙන්නේ කියන ධර්මකොට්ාසේ පිළිබඳ ඔය උපය සූත්‍රය වගේ දේශනාවලදී දීර්ග වසයෙන් පැහැදිලි වෙලා තියනෝ. බුදුජා නොහන්සේ වැඩයින්න කාලෙත් එහෙමයි ගොඩක් දෙනෙ කල්පනා කළේ. ක්‍රියමනාප දේවල් නිසා ලෝකයේ සැපමුණ ගැහහිෙනොවා කියලායි ලෝකයේ මිනිස්සු කල්පනා කළේ. ඇත්තම කතාව තමයි ප්‍රියමනාපදේවල් නිසා සැපේට වඩා තමාව දුකළුහු බඳිනව කියන කතාව. තමන්ගේ පසුපස්සෙන් දුකළුහු බඳිනවා කියන කතාව සාමාන්‍ය කෙනෙකුට දේරෙන්න්න එකට බොහොම හොඳ ප්‍රඥාවක්තියෙන් ඕන ප්‍රඥාවන්තයකොට තමයි බැඳීමේ ස්වභාවයක්ත් මිදීමේ ස්වභාවයත් තේරුම්ගන්න පුළුවන් වෙන්නේ. එක්තරා වීදක බුදුරජාණන් වහන්සේ. වඩිනවා වඩිනුකොට උන්වහන්සේට අභිමක වෙනවා එක්තරා මනුස්සේ. ඒ පුද්ගලයා ඉතා බරපතල චිත්තපහිඩාවකින් පසුතැවීමෙන් වේදනාකාරී යම් අත්දැකීමකට මුහුණල් දීලා එන බව බුදුරජාණන්හසේ දැනගත්තා. ඔහුගේ වේදනා වෙන මොකක්වත් නෙමෙයි ඔහුගේ දරුවාගේ මියයාමේ දුක. දුජාන් හන්ස මස්වාම බ්‍රාහ්ණය මොකදම අඩාගෙනඉන්නේ මොකක්හරි ප්‍රශ්නයක්ද කියලා විමසවා. ඒවෙලා මේ පුද්ගලයක් කියනෝ බලන්න ස්වාමීනි මටවෙච්චදේ. මගේ දරුවමිය ග්‍යානී කියලා කිව්වා.ඒවෙලායි බුදුරජාණන් වහන්සේ ඔහුට කියනවා ඔවිතිං ප්‍රියමනාප දේවල් නිසානේ දුකහටගන්නේ කියලා. ්‍රියමනාප දේවල් නිසානි දුකහට ගන්නේ කියනකළ මේ මනුසේ අඩනික නැවත්වා. අඩනක නවත්තල නලලටික ක්‍රැඩිගන්නව ලකිව්වා ඔබෝහන්සි මහා මුතු කතාවක්මි කියන්න. ඔබෝහන්සේ කියනවා ප්‍රියමනාප දේවල් නිසා දුකහටගන්න කිය. ඔබෝ වහන්සේ කියන කතාව ට පිලිගන්න බ ඇැමි අඩාඩා අප නුස්්‍යය කියන කවාව බලන්න. ්‍රියමනාපදේවල් නිසා කොහෙද දු කාහට ගන්නේ ප්‍රියමනාපදේවල් නිසා සැපේනෙ හට ගන්න. ආපුගමන අමතක වෙලා නැවත් මේ මනුස හැරිල අන්නගිය. මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වෙන විකාර කතාවක් කියවනවා මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කියනවා ප්‍රියමනාපදේවල් නිසා දුකහටගන්නවලු. ්‍රියමනාපදේ නි ලෝකෙක් ොහෙ දු හටගන්න. ්‍රියමනාප දේවල් නිසා හැපේනේ හට ගන්නේ. මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මටමී කියන කතාන්දර මොකුත් තේරෙන්නේ උන්වහන්සේ කියන කතාව ප්‍රියමනාප දේවල් නිසා හට ගන්නකාරණයක් නෙම උහන්සේ මොකක්කෝ කාරණය කනිප්පඇත්තට වරදවල්ලගෙන තියෙනවා කියලාම පාරය හම්බ වෙනයට ඔය කතාවගේ කිය ගිය. සූදට ටැබැ වෙච්ච මනිස්සු කණඩායම් මදිට එකතු වෙන තැනක්තිෙබුණා අපේ වචනවලින් වෝ. බූරු පොලක් කිය ලපි කියමු. සදු පොලක් කියය ලි කියමු. එහෙම කියවහම තමයි ලංකා විිනිසුන්ට එක තේරෙන්නේ. ොට ඒවගේ තැනකට ගිහින් මේ මනුස්ස්‍යය එක තැනක වාඩිිය වුණ. වාඩි වෙලා තැන හිටිය පිරිසට කියනවා මේ බුදුරජාණන් වහන්සේ හරි කතාවක් කිව්වා ප්‍රියමනාප දේවල් නිසා දුකහට ගන්නවලු ප්‍රියමනාප දේවලල් නිසා කොහෙද දුකහට ගන්නේ හැබැයි ම උන්හන්සේට මගේ ස්ථාවරේ නම් මං කියලාවෙ. ඔබ වහන්සේ හරියට දන්නේ නැතුව අයෝයි කතාව කියන්නේ ප්‍රියමනාපදේවල් නිසා දුකහටගන්නෑ. ප්‍රියමනාාපදේවල් නිසා සැපේනේ හටගන්නේ කියලමං හොත්දට ශ්‍රමණ ගෞතමයන්ටත් කියලදීලා යාවි කියල කිව්වා. එතකොටාර සුදු කෙලිමින් හිටපු මිනිස්සු හැමෝමකිව්වා ඔයා කියපු කතාව ඇත්ත ප්‍රියමනාපදේවල් නිසා දුකහටගන්න, ප්‍රියමනාප දේවල් නිසා සැපේ හටගන්නේ. ඒ ්‍රරමවර කියනවා පිචර ගනන්ගන්න ඕන නෑමකොද මෙතන හිටියගේ ජීවිතවලක් ලොකුවට දවැඩිච්ච ධර්රමයක් තිබුනෑ පිරිහිච්චිමි ටික්න්නේ. මේ කතාව කොසුල් රජරුවන්ටත් ගා බොහොම දිග කතාවක්. කොසුල් රජ්රෝ ලඟට මේ කාරණය ගයාට වස්සේ කොසල් රජ්ර කාරණය දැනගෙන දැන්කෝයි කොසොල් රජරුවන්ටත් පිවත්න්නේ හරි හැටියට ප්‍රඥාවක් තිබුණන කෙනෙක් නෙවී සංයුක්තනිකායේ කෝසල සංයුක්තය කෙළ වෙනවම කොටසත් දේශනා කළ නමුත් සෝතාපන්නවත් වෙන්න බැරි වුණායි මනුසියද. රජ්ජුරෝ සෝතාපන්නවත් උනේ නෑ. රජජුරෝ තල්ලගත්තේ අනිත් පැත්තිං. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට නොගැලපෙන කතාවක් කියලා තිය නවා. මේ ලෝකෙ ඕන මිනිහෙකුට තේරෙනවා ප්‍රියමනාපදේවල් නිසා දුකහටගන්න නෑ කියලා හැබැයි. බදුරජාණන් වහන්සේ ප්‍රියමනාපදේවල් නිසා දුකහටගන්නවා කියලා කියලා තියෙනවා.ඒ මොන්න තරං වැරදිකතාවක්ද කියල රජරුවන්ගේ ප්‍රඥාව හැට රජුරූ තේරුන්ගත්. ේ මල්ලිකාි ආහම මල්ලිකා බිසවටක් කියල තිනෝ මල්ලිකා හරි කතාවක් කියලා තියෙනවා නි බදුරජාණනාන්සි. උන්වහන්සේ දේශනා කරලා තියෙනවා ප්‍රියමනාපදේවල් නිසා දුකහටගන්නවා කියලා මල්ලිකා කොහෙද ප්‍රියමනාපදේවල් නිසා දුක හටගන්නේ. ියමනාප දේවල් නිසා සැපහෙනේ හටගන්නේ කියල කිව්වා. එහෙම කියන කොට මල්ලිකාදේවිය මල්ලිකා බිසව බොහොම ශ්‍රද්ධාවන්ත ප්‍රඥාවන්ත කාන්තාව. ඇඒ වෙලාවේ කියනවා බුදුරජාණන් වහන්සේ යමක්කිවන ඒකහෙමම තම ඒකායි වෙනස් කරන්න දෙයක් නෑ. බුදුරජාණන් වහන්සේ කියපු කතාවට අතරමැදිින් කරුණු එකුතු කරන්න මම කවද. බදුරජාණන් වහන්සේ ප්‍රියමනාපදේවල් නිසා දුක හටගන්නවා කිව්වන එක එහෙමම තමයි කියලා කිව්වා. එතකට මේ රජ්ජුුවෝ මල්ලිකා දේවයට ටිකක් දෝසාාරෝපනය කරලා තියෙනවා. නොඹට බුදුරජාණන් වහන්සකිවෝ තෝන දෙයක් පිළිගන්නවා. නමුත් මේ ලෝකයේ ඇත්තකතාව පේනෑ. ප්‍රියමනාපදේවල් නිසා සැපේ හටගන්නවා කිය නුඹට තේරෙන්නෑ. බුදුරජාණන් වහන්සේ පිල්බඳ අන්ද භක්තියන් සරණගියමතිී බොහොම දරදනුවිදියට. උන්වහන්සේ සරණගියපු උන්වහන්සගේ කියවීම පිළිබඳ අන්තගාමීය හිතන කෙනෙක් කියල මල්ලිකා දේවයටත් යම්කිසි සැඩ පරුස විදියට කතා කරලා තියනවා. නමුත් ඇහෙම තමයි ැදදිිය අත්වෙෙන්නේ රජතුමනි ඔබතුමාට මං කොච්චර ප්‍රියමනාාපද. ඔබතුමාට මම මියගියොත්ත එහෙම කොහොමද දරාගණඩ පුළුවන්ද දුකක් දැනේද අපොයි දුකායිකිවා. ඒවගේම රජතුමනි ඔබතුමා දරුවන්ට කොච්චර ප්‍රිය මනාපයිද. දරුව මියගියොත් ඔබතුමට ොදේක දැනෙන්නේ. අපයි මට දදුක දරාගන්න ආමාරුයිකිවා. ඔබතුමා මේ රාජ්‍යට කොයි තරම් ප්‍රියයිද. මේ රජ්‍ය ඔබතුමාට හිම වුණනොත් ඒ ඔබතුමාට කොයිවිදියට සංවේදීවෙයිද. ඒක මට දරාගණ්ඩ අමාරුයිකිවා. මේ විදියට කියලා මල්ලිකා දේව හේතු සහිතෝ පැදිලි කරනවා ඉතිං රජතුමනි ප්‍රියමනප දේවලල් නිසා දුකමන හටගන්න කියලා. මේ දියට ලෝකේදිහා බලන විදිහට අපට පේන්නේ එහෙම එකක් නෑ කියලා. නමුත් ඇත්තටම බැලූ බැල්මට පේන කතාවට වඩා ගැබුරිින් විමසනකොට ගැම්බුරින් විශලේෂණය කරනකොට වෙනත් කොට්ටාසයක් පේන්න පටන්ගන්නෝ. පින්නොත්නී අද දේශනාවිං මම ඔබට දේශනා කරන්නේ වඩාත් ගැඹුරු දහම් කොට්ටාසයක්. එහෙම උනත් ඔබට නිතර අහල පුරුදු ධර්ම පරියායක් තමයි අපි. ගාතා පාටිං ඔබට දේශනා කළේ. මේ පාටේ බුදුරජාණන් වහන්සිකි ප්‍රථම ධර්ම දේශනාවිදි පවා පැහැදිලි වෙන කාරණයක්. ඉදංකෝපනභික්කවේ දුක්ක සමුදයන් අරිය සච්චන් පින්වත් මහනිනි මේ දුට දුක හටගැනීමට හේතුවකුමක්ද. යායන්තන්නා පෝනෝභාවිකා නන්දිරාගසාගතා තත්්‍ර තත්රාභි නන්දිනී, සේයතිීදං කාමතන්නා බවතන්නා වි බවතන්නා මේක හකුලලාපි පොදූ අදහස ගත්තොත් එහෙම දුකට හේතුව තන්නාව. නැවත නැවත පුනර්භාවයක් කදන, පෝනෝභාවිකා නන්දි රාග සාගතතා තත්්‍රර තත්්‍රාබි නන්දිනි මේක සතුටෙන් පිගන්ඩෑම නිම දුක ගැට ගහෙනවා කියන කතාවයි මේක හකුල ගත්තාම අදහස. ඇතට මේ විග්‍රහයේ පැහැදිලි කරන ධරම කොට්ටාසිං අපට පේන්නේ දුක හටගන්න හේතුව තන්හාාව කියන කාරණය. දෙ මෙතන දුක්ක සමුදේ පිළිබඳවයි එහෙමනම් අදහසක් මතු එන්නේ. දුක්ක සමුදේවිදියට බාග්‍යවතුන් වහන්සේ පෙන්නුවේ තන්හාවයි. දුකේ නිරෝදේ විදියට පෙන්වුවේ නිරුද්ධ වෙනකොට දුක නිරායාසයෙන් නිරුද්ධ වෙනවා කියන කාරණයයි. දුක නිරුද්ධ කරන ප්‍රතිපදා විදියට ආර්යෂ්ඨාංගික මාර්ගය පෙන්වා. දුකට හේතුව දුක්ක සමුදය කියන කාරණයට බුදුරජාණන් වහන්සේ බිවිධ පර්යායන්ගෙන් දේශනා සිද්ධ කරලා තියෙනවා. ප්‍රධාන මූලික දේශනාවත් තමයි තන්හාාව නිසා දුක හටගන්නවා දුක සමුදේවෙනවා, තන්නාව නිරුද්ධ වෙනකොට දුක නිරුද්ධ වෙනවා කියන දහම් පරියාය. ඇතරම දුක්ක සමුදේවිදියට තන්හාාව කියල කිව්වත් වර දක්නෑ, ඒ සමුදේවිදියට අවිද්‍යාවකිවත් වරදක්නෑ පටිච්ච සමුපන්නව බලනෙනෙට පිච්ච සමුපන්න ්‍යාය ගැන යම් හැඟීමමත්තියන ්‍රාවකයකුට හිතෙන්න්න පුළුවන් දුකටහේතු අවිද්‍යාව කියලා. ඒ ආකාරින් තේරුන් ගත්තත් ගැටලුවක් නෑ. එවගේ තවත් කෙනෙකුට හිතෙන්න පුළුවන් දුක සමුදේවිදියට කර්ම භවය විපාගමිණිස කර්ම සකස්වීම නිසා. ජාතිය පහළවෙලා ජාමරණු දුකහට ගන්නවා කියන පිළිවෙලට තොරගත්තත්න් මක් නෑ. නමුත් මේ සියල්ල තුලම සැඟවිච්චකාරණය තමයි තන්හාව කියල කියන්නේ. තන්හාාවයි අවිද්‍යාවයි කියල කියන්නේ එකමකාසය දෙපැත්ත වගේ. හරියට සංසාරමගේ අම්මයි තාත්තයි කියලා මන කියන්නේ. සංසාරමගේ අම්මයි තාත්තයි වගේ තමයි, අවිද්‍යාවයි, තන්හාවයි. අවිද්‍යාවයි, තන්හාාවයි තමයි පින්වත්නීමේ දුක නිෂ්පාදනය කරන්නේ. කොට අද්‍යාවවිං වැහිලගේ ලෝකයා තන්නාවෙන් තමයි බැඳිල යන්නේ. අවිද්‍යාවිින් ඇහුුණහාම තන්නාවෙන් බැඳුනට පස්සේ මේ සත්වයාට සම්පූර්ණය මේ ලෝකේ අථාර්ථවාදී කියවී මක් පේෙන් නැතුව සම්පූර්ණයෙන් යාගේ ලෝකේ එයාට වෙනමකාරණයක් ග්‍රහණය වෙන්න පටන්ගා නොකැන සත්‍යය වැහිලයනෝ. එතකොට අවිද්‍යාවෙන් තමයි ලෝකෙ සත්‍යය වහන්නේ බුදුරජාණන් වහන්සේ තමයි අවිද්‍යාව ප්‍රාණය කරලා අවිද්‍යම්පහාය විද්‍යං උපාදේත්තුව. අවිද්‍යාව උපදවල දෙන්නේ. තැන් අපි මේ තන්හාාව ගැන ඇත්තටම තන්හාාව කියන කාරණය වඩාත් පලල කාරණයක් හේතුවතමයි තන්්හාාවේ ප්‍රභයද විතරක් අද පෑකට වැඩිය අපට දේශනා කරන්න පුළුවන් අවශිනං. අපි යම්කිසි තණ්හාාව බෙදීමක් ගැන අදහසක් ගමු. තන්හාාව ඇතිවන අවස්ථා හැටක් සතිපට්ඨාන සූත්‍රයේදී. තුන් හන්සේ දේශනා කරලා තිබෙනවා. තු තවත් තන්න්නාවේ ප්‍රබේද පහක්කොයන්න පුළුවන් තන්හාාව ඇතිවෙන්නේ ඇස පිළිබඳවයි. තු තන්හාාව ගොඩනැගෙන ඔබ තුළනං ඔබගේ සිතේ චින්තනමය ක්‍රියාවලියට අනුවනි ඔබට තන්හාාව පහලවෙන්නේ. එතුඩේ තන්හාාව පහල වෙනකොට තන්හාාව කියල කියනෙ මේ ලෝකේ කොහෙවත් අතගාල හොයන්න පුළුවන් එකක් නෙමෙයි පරිබාහිර ලෝකේ තන්නාව කියල දෙයක් ඇත්තටම නෑ ලෝකෙත් තන්නාව කියන්නේ සංකල්ප වශයෙන් ඇතිවෙන ස්වභාවයක්. එතුට සංකල්ප වසයෙන් ඇතිවෙන්නේ ඇස පිළිබඳ තහාාවක්. ඊට පස්සේ ඇසපිළිබඳ තන්නාව උපදිනකොට, ඇත මැසපිළිබඳව තන්නාවත් උපදින ඇසේ කතාව දන්නේ නැතිකමනිසා. ඇස පිළිබඳව තන්හාාව උපදිනකොට ඇසට මුණගැහෙන රූප කෙරෙහිත්තයා තුළ තන්නාවක් ගොඩනැගෙනවා. ඇසටත් තන්නනාා කරනවා සාමාන්‍ය අස්ෘතවත් පෘථක්ජනය කරූපේටත් තන්හා කරනවා. ඉට පස් එහැයි රූපයයි දෙක එකතු වෙලා මනසිකාර ප්‍රත්තියෙන් ඇතිවෙච්ච චක්කු විඤ්ඥානයක් තිේෙනවන අන්නේ චක්කු විඤ්ඥානයටත් තන්නාවක් ඇැතිවෙනවා. මේ චක්කු වි්ඥානී පහළවනාම තමයි දැක්කා කියන තැන දැක්කා කියන සිද්ධාන්තේ දැක්කා කියන සීමමවාද්දකින්නේ. ඒතෝට ඇසටත් තන්නාව ඇති වෙනවා ඇසයිඉදිරිියයටටපු රෝපේටත් සාමානි කෙනෙකුට තන්නාව ඇති වෙනවා. ඇසයි රෝපයයි දෙක ඉස්පර්සවීම නිසා මනසිකාරය මුල්වෙලා ඇතිවෙතේ. ඒක අනි මනස වැඩේට යෙදවීම නිසා ඇතිවෙච්ච චක්කු විඤ්ඥාණී කියලෙකප්පහල වෙනවානි ඒ චක්කු විඤ්ඥානයටත් සාමාන්‍ය ශ්‍රාවකයකුට තන්නාව ඇති වෙනවා. ක ක්කුවි ානයට දන්නහාාව ඇති වෙනකොට මේ තුනම එකතුවෙෙනකටකේන ස්පරර්සය ඔන්නඔේ ඉස්පරසවීමටත් සාමාන්‍ය මිනියකුට තන්නාව ඇති වෙනවා. ඉස්පරසවීමට තන්නා ඇති වෙනකොට. ඉස්පර්සවීම නිසා හටගන්නවා වේදනාව. ඒ සුකවේදනාවක් වෙන්නත් පුළුවන් දුකවේදනාවක් වෙන්නත් පුළුවන් අදුක්කම සුකවේදනාවක් වෙන්නත් පුළුවන්. එතකොට ස්පර්සවීම නිසා විඳිනවා. එන්නේ විදින දේට තමයි සාවාන්‍ය කෙනෙක් තුළ තන්හාාව ඇතිවෙන්නේ. වේදනාපච්චා තන්හා කියල ඔකට කියන. එතතිකොට විඳින දේටත් තන්නාව ඇති වෙනවා ඕක උඩුදිව්වට පස්සේ තන්න්නාවටත්තායි තන්හාාව ඇති වෙනවා. දෙ ඔය විදියට ආකාර පහ ඇැස සම්බන්ධව තන්හා ඇස මුල් කරගෙන ඇති වෙන, ක්‍රියාවලි ඔස්සේ හිතේ තන්හාාව ඇතිවෙනවා. ඇසටත් තන්හාාව රූපේටත් තන්නාව, ඇසේ විඥානී නම්මු චක්කු වි්ානයටත් න්නහා ඇතිව වෙනවා චක්කු සම්පස්සේටත් අන්නා වැැතිවෙන. දවස චක්කු සම්පසය වේදනාවටත් අන්නහා ඇතිවෙනවා. දැන් තන්නාව කියැන ඔඒටිකටයි. ඊට පස්සේ ඔතන පහ ඊට පස්සේ රූප සංඥා ඇහහින් අඳුනගත්ත සංඥාවලටත් තන්නහා ඇතිවෙන. රූපේ මුල් කරගන රූප සංචේතනා ඇහිං දැක්ක දේ නිසා හිතේ ඇති වෙන අනි සිතුවිලිටිකක් චිත්තචෛත සික ධර්මටිකක් ඒෙවට අපි සංකාර කියලත් කියෙනවා. රප සංචේතනවලටත් තන්නා ඇති වෙන රූප විතක්වලතත් රූප විචාරවලටත් රූප තන්හාාවටත් තන්හා කරනවා. මෙෙන මේ විදියට දහ ආකාරයක තන්හාාවක් තියෙනවා. මේ විදියට දහය බැගින් ඇසටත් කනටත් නාසේටත් දිවටත් කයටත් මනසටත් කියන ආයතන හයටම මේ දහ ආකාරීෙන් ඇතිවෙන තන්හාාව ආකාර හැටක් විදිහට සතිපට්ඨාන සූත්‍ර දේශනාව, ගවේෂණය කරන ශ්‍රාවකයකුට හොයා ගන්න පුළුවන්. එහමන තන්නාව කියලා කියන්නේ ඔබේ ලෝකයේ තුළ ඇතිවෙන ක්‍රියාවලියක් මිසක් කවරුවත් හදපු එකක් නෙමි. තැබලනක උච්ර පැදිලිද කියලා සමහර විට මේ කාරණය තේරෙනි අම්ධර්මයක් දන්න කෙනෙකුට වෙන්න පුළුවන්. නමුත් අපට පැහැදිලි තන්නාව කියන්නේ දෙවන් වහන්සේ හදපු එකක් නෙමයි කියනෙක. ෝ ඇතිවෙන හැඟීම් දැනීම්වට ලෝකේ වගකීම හැමවෙලා දෙවියන් පැත්තට හේත්තු කරන්න උත්හ කරනවා. ඒ වගේම ලෝකයේ විවිධ අරබුද විවිධ ගැටලු මේ සයල්ලම දෙවියන්ගේ පැත්තට බාරදීලා පැත්තකට වෙන්න හදන ලෝකයකට බලන්න පින්වත්න තමන්ට වගකීම පවරණ විදිහ. රඔබ තුළ ඇතිවෙන තන්නාව ඔබේ ලෝකේ තුලා ඇතිවෙන්නේ. ඔබතුළ අවිද්‍යාව තියනතා කල් ලැසටත් රූපට චක්කු වි්ඥානයට, චක්කු සම්පස්සේට චක්කු සම්පස්සජා වේදනාවටත් තන්නා ඇති වෙනවා. ඊට පස්සේ රූප සංඥාවලටත් රූප සංචේතනාවටත් රූප විතක්කවලට රූප විචාරවලටත් රූප තන්හාාවටත් තන්හාාව ඇති වෙනවා. මෙෙන මේවිදියට දහා ආකාරයකින් බෙදන්ඩත් පුළුවන්. ඒවගේම තවදිියකින් බුදුරජාණන් වහන්සේ වෙච්ච චක්ක සූත්‍රයේ වගේ දේශනාවල මතක් කරනවා. එච්ච තන්න්නහාකාය වේදි තබ්බා. පින්වත් මහනිනි තන්හාාකාය හයක් දැන ගන්නුවට. මොනවද තන්හාාකාය හයි. ඔච චක්ක සූත්‍රේතිනනි හයේ කොටස් හයක් ගැනනි. රූපතන්නා සබ්ද තන්නා ගන්ධ තන්නා රසතන්නා පොට් ටබ්බ තන්නා දම්ම තන්නා කියලා රූපෝල්ට ඇතිවෙන තන්නාව සබ්දවලට ඇතිවෙන තන්නාව ගඳ සූන්දට ඇතිවෙන තන්නාව. ඊට පස්සේ පින්වත්නී කයේ පහසට ඇතිවෙන තන්නාව. අරමුණුවලට ඇතිවෙන තන්නහා මටික තමයි තන්න අඔයිට වඩා කියන්න වල මොනාටහරි තන්නාව ඔබතු ඇතිවනොදකෙ ද මි කියවීම ඔබේ ජීවිතයට ගලප ගලපල බලන්න ඕන. මේක ලෝකයේ මිනිසුන්න ගලපල වැඩක් නෑ. ඔබේ ජීවිතයටට අයිදැම් මේ කාරණ ගලපගන්න ඕන වැදගත්මදේ තමයි ද මේ වගේ කාලෙක දැම්මි කොවිD් සංගතයේ වේගෙන් උඩුදුවන වෙලාවකමික තමන්ගේ පැත්තෙන්ටිකක් පරිස්සමින් ප්‍රවේශමින් හොයලා බලනෙක ඉතාම වැදගත් දෙයක්. හේතුව තමයි තමන්ගේ පැත්තම් බලනොට තමන්ව පරිස්සංකරගන්න තැනට තමන්ගේ ජීවිතේ ගොඩනැගෙනවා. තමන්වො පරිස්සංකරගන්නවා වෙනුවට මිනිස්සු රත්තරම්බඩු පරිසංකරනවා. තමංව ප්‍රවේංකරනවා වෙනුවට මිනිස්සු ගෙවල් පරිසංකරනවා. මිනිස්සු කුඹරු පරිසංකරනවා. මිනිස්සු තමන්ගේ ඉඩකඩම් දේපල කාරිකවිදියට තින භෞතික දේවල් පරිස්සංකරගන්නවා හැබැයි තමංව ප්‍රවේ සංකරගන්න ලංකාවිත් ලෝකේ බොහෝ මිනිසුන්ට මග හැරිල තියෙනවා. විශේෂයෙන්ම ලෝකේටනම් තමංව ප්‍රවේසංකරගන්න වැඩ පිළිවෙක් නෑනිි. විිශාල වසේම ලෝකයට තියෙන්නේ තමංගව ප්‍රවේශංකරගන්න විදිහ දන්නේ නැති අර්ගුදය. නමුත් අපි තමංව ප්‍රවේශංකරගන්න විදිහ දන්නවා. නමුත් අපිට තමන්ගව මඟ හැරිලා තියනවා. ද මේ කාලේ කොවිඩ් වංගතය නිසා ඔබට එලියට යන්න බැරිවෙලා තියෙන නිසා මඔබට ඉතාම කරුණාාවංයෝජනා කරන්නේ එලියට යන්න බැරි නිසා මේ දවසල ඇතුළට එන්න කියලායි. ඇතුළට එන්න කියල කියන්නේගේ ඇතුළට එන්න කියනෙම නෙම ඊට වඩා. ඉතා ධාර්ෂික අදහසකින් මම ඇතුළට එන්න කියලා කියන්නේ. ඇත්තුළට එනවා කියල කියන්නේ ඇතුලට ඒම කියල කියන්නේ තමන්ගේ අභ්‍යන්තරය විම සන්න පුළුවන්න්නම් මේ කාලය. ඔබට තේරේවි තන්නාව කියලා ලෝකයේ ඇතිවෙන කිසි දෙයක් නෑ මාතුල ඇතිවෙන හැඟීම් ටිකක් තමයි තන්නාව කියලා ඔබට යම්දවසක තේරේ. එතකොට ච චක්ක සූත්‍රයේ තන්හාාවේ ආකාර හයක් පැහැදිි කරනවා. රූපතන්නා සබ්ද තන්නා ගන්ධතන්නා රසතන්නා පොට්ට අබ්බ තන්නා දම්මතන්නාකි ආකාර හයක්. තුො රූපතහාම තවත්වෙෙදන්න කුළුවන් මේක කොච්චරදුරට තරේද වධන්නේනි ැහැ. හැබැයි මේ ශ්‍රවනය කරන ශ්‍රාවකයකුට මේ පිළිබඳ ගැඹුරින් විමසන ශ්‍රාවකයකුට මෙ ඉතා ගැඹුරු අදහසක්. ඉතා වටිනා ධර්ම පරියායක් වේ කියලා මං විශ්වාස කරනවා. ට පසබි ත් රූපතැන්හාාව ගත්තොත්ඒ රපතන්නාව තවත් තුංආකාරයකට වැඩි වෙනවා. ඒ රූපතන්හාාව කාමතන්හා බවතන්නා බි භවතන්හාාවසේ. ත රූපේ මුල් කරගෙන කාමතන්නාවන් ඳඉඩ තියෙනසාාව, රූපය නැවත නැවත භවයක්තෙක් රූපේ අදදකිින්ඩ තිෙනසාාව බවතන්හාාව. නැවත පින්වත්නී යනමරින් පස්ස උපතක් නැතැයි පිළිගත්ත උ්චේදවාදීන් වගේ අයගේ කියවීම තුළතියන විභාවතන්නාව. එතුකො නැවත නූපදවීම පිණිස පවතින ආසවිකන් රූපය ැ නො පැවතවීම පිණිස තන්හා මිත්‍රවෙච්ච ආසාවක්තියන්න පුළුවන්. හැබැයි එක ඊට වඩා සංකීරණ ගැඹුරුවර්ථයක් තියෙනකක් නමුත් අපි කෙටියෙන් දැම් මේ වෙලාව තේරුංගමු. රූපේ මුල් කරගෙන තවත්තන්නාව තුං කාරයක් තින කාමතන්නා බවතන්නා විභාවතන්හා වසේ. එතකොට මේ විග්‍රහටානුව දැං අපි විාතනාව ෙනැතිය අදහසක බඩි කිවන මරණින් මතු බවයක් නෑ පුළුවන් තරම් මෙහේ ඉඳුරන්පිනෝමිින්, රූප දකිමින් වඩසතුෙන් ඉන්දෝන වගේ අදහසක් සාමානිකනකට එන්න පුළුවන්ගේ විභාවතන්හාාවේ මෝලික ලක්‍ෂණ ඒ ස්ොභාව. එතකොට විභාවතදන්නාව කියන්නේ මරණ පසෙ අයයි භවයක් නෑ අයිරූපය පැවැත්මක් නෑ මේරූපෙන් හොද්දට කන්නඕන රපෙන් හොද්දට නඩත්තු කරගන්නවන. මේේරූපෙන් හොද්දට විදිිඕන කියලා. පුළුවන් තරන් ඉදුරන් සතුටු කරන ඉදුරන් පිනවන ගතියකට හිත යනවා. තකොට රපේමුල් කරගෙන සබ්දේමුල් කරනත්හෙමයි සබ්දේමුල් කරගන කාමතන්නා බවතන්නා විභාාවතන්නාවසි. යි නැවත උපතක් කරයන්නන්නේ හුදට හන්න ඕන හන්න යෙන ේවල් නයවෙවී හරි අහන්න ඕන පුළුවන්තරම් ්‍රමණය කරන්න ඕන විඳින්න ඕන සතුටවෙන්න ඕන වගේ අදහසක් සාමාන්‍ය ශ්‍රාවකයකුට එන්න පුළුවන්. එතකොට තුං ආකාර. ඉට පස්සේ කාමතන්නා බවතන්නා විභාවතන්නාාවසයෙන් අර රූපතන්නා සබ්දතන්නා ගන්ධ තන්නා රැසතන්නා පොට්ටබ තන්නා දම්ම තන්නා කියන හය. කාම තා බවතන්නාවි භවතන්නා වසයෙන් හය තුනිින් වැඩි කරාම තන්නාව දහාට වැදෑරුම් වෙනවා. තහාාව පිළිබඳ බෙදීම විතරක් අතද මේ දේශනාව පුරාාවට ම වශිනන් කියපුලො න ීට වඩා ප්‍රේශං වන්නවෝනපී මේකේ ඉතාම වැදගත් එක්තරා දහම් කොට්ටාසයක් තිෙන ඒ ඔබට වඩාත් සංවදී වුණොත් මේ කියන කතාව මොනතරන් තම තමන්ගේ ජීවිතේයට වටිනෝද කියලා තමන්ටම යම්වෙලාක තේරෙන්න්නත් පුළුවන්. දහටයි දහාටම පින්වත්නි තවත් දේ‍යකාරයකින් බෙදන්න පුළුවන් සාමිස තන්නා නිරාමිස් තන්හා කියෙ එතකොට දහට දෙකින් වැඩිකරාම තිස් හයයි. ඒ තිස්සායම පින්වත්ි තවත් බෙදන්න පුළුවන් අතීතනාගත වර්තමාන කියලා තුනින් වැඩිකරාම තිස්හය එකසී අටයි. මෙනමවිදියට එකස අට ආකාරයකින් තන්හාාව බෙදන්නත් පුළුවන් ඕනනම්. කොහොමුණත් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා, සංකෝ පනිදන් දුක්ක නිරෝධං පහ තබ්බං. පින්වත් මහනිනි තන්හාව ප්‍රහාණය කළ යුතුයි කියන අදහ සයියේ තුළ තියෙන්න්නේ. ඇතටම් මේ තන්හාාව කියල කියන්නේ, බාහිර රූපවලට ඇතිවෙන එකක් බාහිර සබ්දවලට ඇතිවෙන එකක් බාහිර ගඳසුවඳට ඇතිවෙන එකක්, මේ විදියට අප අර මූලික ස්වභාවේ ආකාරහයක් කිව්වට, මේක හොඳට ගැම්ඹුරං විමසනකොට පින්වත්නීතුළ ගැඹුරු ධර්ශනිිකාර්ථයක් මතුකරගන්න ශ්‍රාවකයෙක් ඊට වඩා පලල් අර්ථයගේක දැනගන්න ඕන පින්වත්න්නේ. තුර එක වඩා පලල් අර්ථයෙන් දැනගන්න ශ්‍රාවකයෙක් දැනගන්නවා තන්හාාව කියල කියන්නේ, දැ මේක දැනගනි ප්‍රඥාවන්තෙක් මේක සානක කෙනෙකුටත් ඔය ගණන්ටික මතක තියාගන්න පුළුවන්නේ නමුත් ප්‍රඥාවන්තකෙනෙක් ඔය ගණන්ටික දැනගත් අට මදි බුද්ධ දේශ කියනෙ ජනතව හම්බික්වේ පස්සතෝ ආසවානක් කයන් වදාමි කියලා. මහනිනි දන්නා කෙනාගේ දකිනා කෙනාගේ ආශ්‍රව ප්‍රහණී වෙනවා. දන්න කෙනාගේ දකිනකෙනාගේ තමයි ආශ්‍රව ප්‍රහණය වෙන්නේ. එමනතු මේ ගණන්ටික මතක තියාගෙන ඉන්න කෙනෙකුගේ ආශ්‍රව ප්‍රාණක කරගන්න බෑ. දකිනවා කියන කැහෙන් දකින්න බෑපින්වන්නේ. ඒක සාමාන්‍ය කණට ගෝචර වෙන දෙයක් නෙමි කන උදව්වෙන්න පුළුවන් ඇස උදව්වෙන්න පුළුවන් නමුත් සමහරහිතාගෙන නොමේ යතාාර්ථය ඇත්සලින් දකින්න පුළුවන් කියලා. ඇත්තරම යථාර්ථය හටපේන්න යතාර්ථයේ ප්‍රඥාවටයි පෙන්ෙනවත්නි ගෝචරවෙන්නේ. සමාර්මිනිස්සු මේ ලෝකයේ. විවිධ අදදැකීම් දැක්කහමේ අයයි කියනවා මට නන්දැන් ජීවිතයේ පාවෙල තිීන් මම්මේවා දකිනකොට කලකිරෙනවා කියලා කියනවා. ඇතටම ඇස්වලින් දැක සැබෑ කලකිරීම අදදකින්න පුළුවන්කමක් නෑ. සැබෑ කලකිරීම ඇහැට ග්‍රහණයවෙන්න නෑ පින්නවාි සැබෑ කලකිරීම ප්‍රඥාවටයි ග්‍රහණය වෙන්නේ. මේවිදියට ප්‍රඥාවන්තයකුට පෙනී යන්න තන්නාව අපි ප්‍රවේශමින් තෝරලබේලා ගන්න ඕන. ප්‍රඥාවන්තේකුට පෙනෙන තන්නහාාව මේ ගණන්ටිකම නෙමේ, ප්‍රඥාවන්තයෙක් දැනගන්ව රූපතන්හා සබ්ද තන්නා ගන්දතන්නා රැසතන්නා පොට්ට අබ්බ න්නා කියල මේ තන්නාව දැනගන්නවා. දම්ම තන්නාදී වශයෙන්. නමුත් මේ තන්නාව දැනගනයා දකිනවා. මේ තන්නාව කියන්නේ රූපවලට තන්හා කරනවා කියලා හිතු අට බලාගනයද්දී මගේම පංචස්කන්දේ ලෝකේට නේද මම තන්නා කළේ කියලා දැනගන්නවා. මේ කාරන ටික පරමතේ ැතිවන්න පුළන් හැම කබ තරු ගන්නඕන. ක තේරුන් ගැනීම තුළ තමයි අරජානතුව අහම්භික්කවේ පස්සතුවාසවානං කයන් වදාමේ කියන පරියායට අපේ දැනගැනීම ගැලපි ගැලපී අන්න පටන්ගන්නේ. ැන් ජැලපෙන ශ්‍රාවකේෙක් එවැනි ගැලපාගැනීමකට උත්සාහ කරන ශ්‍රාවකයක මේ පංචස්කන්දේට නේද තන්හාාව ඇති වනේ. රූපතන්නාවලට තන්හා කරාකිුවට ඒ රූප තන්නාව අඳුනාගත්ත විදියට නේද මගේ හිතේ තන්හාාව හටගත්තේ කියලා ය දැනගන්නවා. සමහරවෙලාවට යම් අදදැකීමක් මුල් කරගෙන මේ තන්නාව පංචස්කන්ද ලෝකයේම තමයි තන්හාාව කියලා අපට ප්‍රකටව දැනෙන වෙලාවුත්තින නමුත්ේක ප්‍රඥාවන් විමසාන්න නැති නිසා අපට මේ තාරණයේ අටගිහින් තියෙන්නේ. තන්හාාව දැනගන්නවා කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ මජ්ජිමනිිකායේදී දේශනා කරනවාන ඇ මූල පරියාාය වර්ගේ ඉතාම ලස්සන දේශනාවත්තියනො සම්මාදිිට්ටික සූත්‍රේ කියලා. සම්මාදිිට්ටික සූත්‍රයේ තියෙනවා පින්වත්න තන්හාාව දැනගන්න ඕන තන්හා ආකාර හතරකින් දැනගන්න ඕන. ඒ තන්හාාව දැනගන්න ශ්‍රාවකයෙක් තුළ සම්මාධිට්ි උපදිනවා. හොමදනගන්නන්නේ තන්නාව මොකක්ද කියල දනගන්නවා තන්නාව ඇතිවෙන්නේ කුමක් නිසාද කියල දැනගන්නවා. ඇතනම තන්නාව ඇතිවෙන්නේ පින්නොත්නි විඳීම නිසායි. විඳිනදට යි තන්නාව ඇති වෙන්නේ එතකට ේදන නිරදව වනකොට තන්නාව නිුද්ධයි කියල දැනගන්නවා ප්‍රතිපදාව අයෂ්ටාන්ක් මාර්ග කියල දැනගන්නවා. මෙන්න මේක දැනගැනීම තුළ සම්මාධිට්්‍යිය උපදනවා කියලා සම්මාධිට්ටික සූත්‍රයේ තිනවා හැබැ මේක නිකම්මමී වාක්‍ය හර දැනගැනීම තුළ සම්මාදිිට්ටි කියෙක් කොපදිින්නහැ. සම්මාධිට්‍යය උපදින්න නම් ඉන්න මේ අපි කියන පර්යෙන් යම් අදහසගන්න උත්සාහ කරන්න ඕට. තැන් අපි උදාහරණයක් විදිරම මේ විදිර තේරුන්ගන්න උත්හරමු. දැන් කෙනෙක් ඉතාම ලස්සන තරුණයක් දකිනවා කියලහිතන්න. ලස්සන තරුණයක් දැක් කහම තරුණයකුට රාගේ ඇතිවෙන්න පුළුවන්. යම්කිසි කාමුක හැඟීමක් ඇතිවෙන්න පුළුවන්. ලස්සනයි කියෙහිත එන්න පුළුවන්. මේ වගේ කෙනෙක් මට විවාහ කරගන්න පුළුවන් හොඳයි වගේ හිතෙන්න්න පුළුවන් විදියට බිවිධාකාර නානාපරියායන්ගින් හැගීම් දැනීම් ඇතිවෙන්න පුළුවන්. එතකොට ඒ හැඟීම් දැනීම් ඇති වන්නකොට අපිට රූප තනාවක් කුපන්න. රූපයේ දැකීම නිසා රූප තන්නාවක් කුපන්න මේක හැම අයතනයකට ගලප ගලප බලන්න පින්නවත්න්නේ. මේ දශාවවිදිටම මේ සල්ල අයතනවල න්න ාව ඇති වෙල කොහොමද පචස්කන්ද ලෝකයක් නේද තන්නාව ඇතිවුණනි ම රප තන්න්නාවවලට න්නා කලාට කියලා මේ හැමයතනයකින් අපට මේ දේශනාවිතේරුන් ගන්න මාරුයි. නමුත් මේක තමතමාගේ කුසලතාවයට අනුව ඒ ඒ ආයතනයන්ට තමතම විසින් ගලපල බලන්න දැම් මේ රූප තහාාව ගැන කියලායි මේ විස්තරේ පැහැදිලි කරන්නේ. බකරන්න ඕනදේ තමයි ඔබ ශබ්ද තන්නාවටත් ගන්ධ තන්හාාවටත් ත්‍රසතන්නාවටත්, පොට්ට අබ්බ තන්හාාවටත් දම්මතන්නාවටත් ඔබ විසිංගලපන්න ඕන. මේ දේශනාව නැවත නැවත්ත ශ්‍රවනය කරලා හරිකමක් නෑ ඔබ විසින්මි එක කළ යුතුයි. දැන් රූපතන්හාාවක් කුපන්නා. දැන් රූපතන්නාවක් කුපදිනකොට ඉතා රූපසම්පන්න තරුණයක් දැක්කහම තරුණයකුට, රූපතන්හාව කුපනැති තරුණයකුට තරුණයක් දැකීමන්න මේ අම්මට පුතා දැකීමෙනු ත්‍රපතන්නාව තම පදින්නේ. එතකොට දෙමවපියන්ට දරුවන් දැකීම දරුවන්ට දෙමවගුියන් දැකීමනු ත්‍රීපතනාවක් තම පදින්නේ. අපි තේරු ගණ්ඩ න මේ උත්සහ කරණන්නේ ද තරුණයකුට තරුණයක් දැකීමෙන් මේ තරුණිය මට විවාහ කරගන්න පුළුවන්නන් හොඳයි මේ වගේ තරුණයක් මගේ බිරිඳ වෙන වනන් හොඳයි. එක්ක න්න යට ජීන යා ගොඩනග න්න කියල ූප තන්නාවනිසා තනාගත වසයෙන් පචත් දනවා තන්හා අපි බෙදුවේ සාමස රාමිස අති තනාග වර් න කිය තු කාර දුර ඩිවෙල වැඩිවලගහිින්නේ. අපි එකසි අටක් පරියායකට බෙල තන්නාව නතර දැම්ම. ටත් වඩාක විවිධ බෙදීම්මලින් කතාකරගන්න බැරිකමක් නැහැ. නමුත් මේ දේශනාවට අදාල දහම් කොට්ටාසේ පමණක් අපි මේ තුළින් මතු කරගන්නුත් සහර. ඉවත්න රූපය දකිනකොට ඒ දැකීම තුළ හඳුනා ගැනීමට අනුවයි තන්හා උපදින්නේ. ඔබට රූප සඥ්ඥාපහල වනේ කොයිආකාරයෙන්දේ සංඥාපහලවීමට අනුව තමයි තන්ාව ඇතිවෙන්නේ. මොකද සං්ඥාපහලවීමට අනුව තමයියා වේදනාව පහලවෙනි ේදනාවට අනුව තන්හාව ඇතිවෙන්. තු වේදනාවට අනුවනන් තන්නාව ඇතිවෙනි සමහරවෙලාවට, දුක්කවේදනාව ැතිවෙන්නත් පුළුවන් දැගේ කාන්තාව තුළ තන්හාාව තිීනව වගේ අපිට බැලූ බැල්මට පේන්නේ. බැලූ බැල්මට පේන්නේ රූප තන්හාාව තමයි තියෙන්න්නේ කියලා. තුොඩේ කාන්තාව තුළ තන්හාාව තිීනාවවගේ ුත් නිග රූපතන්නාවකෝ ම ලිය තිනිකක් වගේගෙන අපට පේෙන්නේ ඇතරන සාමාණ්‍ය මනුස්සේකුට පේහි තෙන්නේ තෙලිය තියෙන දෙයක් සබ්දවල තමයි තන්නාව තියන්නේ සබ්දේමොක් රි ග න කිය හිතෙ. ඒ මක් තියන ෙහිේ නැතරම රූපේමං ඇතුට ගත්ත විදිී අරබුදයක් තමයිතියෙන්නේ. දැඒ කාන්තාව දකිනකොට ඔබට යම් රාගයක් උපදින්න පුළුවන්. එතඩේ රාගේ උපන්නේ රූපතන්හාාවක් ඔබ තුළ උපන්නේ ඔබ එක ඇතුළට ගත්ත විදියානුවයි. සමහරවිට ඒ කාන්තාවම ඊට පෙර ඇය සමගතිබුණු සම්බන්ධතාවයක් තිබිලා යම් තරුණෙක් ඇඒව අතහැරලා දැම්මන මොක්කර විරසක බවක් නිසා. හවිට එකකාන්තාව කාලකින් දැක්කාම මමාටයේ ඒ තරුණය තුළ පටියක් ඇති වෙන්නත් පුළුවන් අන්න බලනෙමනම්ඒ රූපේම දකිනුකොට එක් පුද්ගලෙකුට රාගේෙකුත් එක් පුදගලෙකුට පටිගේකුත් ඇතිව වනිෙක හොද ඒමනං ඔබට තේරෙනවාදම මේ රූපේ තියල තියනමොකක්වත් දෙයක් නෙමෙයි රූපේ මම බලපුවිදිී අවුලක් බලපුවිදිී අරබු දෙයක් තමයි තියෙන්නේ කියලෝබට තේරෙනවාද. තුොර මේ රූපේ මොකක්වත් ප්‍රශ්නයක් නෑ රූපේ නිකම්ම ොහේ පවතිනවා. රප නිකම් ඒ විදිහයට පවතින කොට රූපේ දිහා බලන විදිානුවයි තන්හා උපදින්නේ. තු රූපේ දිහා බලනකොට චක්කු විඤ්ඥානී කේලෙකක් පහල වුණන නිසා තමයි රූපේපේයන්නේ. නැතන් රූපේපේෙන්න්න හැනේ චක්කු ්්‍යානය නැත්තං ඇසයි රූපයයික කොච්චර තිබ්බත්වරන්න චක්කු විඥානය නැත්තම්. තුරට චක්කු වි්ඥානය නිසා තමයි රූපයන්නේ. ර අපි ඔකට කිය තාම ලස්සන උපමාවතමයි දැ ල ෝට් දක් තුල්ලනකොට, ලීකෝටු දෙක්ක ඉස් පරසවීම නිසා ගින්දර හට ගන්නවා. හෙමනැතුව. එලියෙන් ගිින්දරාව කියල එක හෙලා කියන්න බෑ. එලිය කොහැරරි තිබිලා කන්දකින් හරි මේ පොළුවයින් හරි පාර් ලිකෝට ට ලි ිින්දරාවත් නෙමේනි. ඒවාගේ ලී කට ඇ ගිදර කිය ති බ න කෝට පල බලනකොට න ගිදරතිය ොනනි කෝට ඇ ගින්දරනෑ එලිය තිබෙන හන ගිින්දර කොහෙදාව. ස් පරසප්‍රත්තියෙන් ගින්න හට ගන්නේ. තරපට තේරෙනවා ඇහ මෙි මේකාරණම ඇසට සහ රූපේට ගලපන්න කනට සා බ්දේටග බාහිරයතනවට ය්‍යන්තරායතනවලට ගලපන්න එතකොට යම් ධර්ම කොට්ටසයක් ොට සංවිේදී ඩට තේර ටන් ගනීවි. තැ මේ විදියට බලනකොටට දැනනවා අයික්තරාදයක් මොකක්ද. රූපේ තුළත් මොකක්වත් නෑ ඇහැ තුළත් මොකක්වත් නෑ සාමනි මිනිියකට තියනෙ ඉතිෙන්නේ හැට තමයි පේන ඇහි තයි න්න හට ගත්ති කියලා නමුත් හැට හොයගේ ලොකුහ පංකමක් කරන්න බෑැප නොත්ති. හට කොච්චර ලොකු දෙයක් කරන්න බැරි කියනවාන හට ඔබේ ඇහි බැම්මවඔත්හයාගන්න බැ. අපි හැට පේනවා හැට පේෙනවා කිය හිතුවට ඔබ ඇහි බැමික ඔබ ලන්න බෑන ඔබ හි බැමච්ච් එච්චට හඒ පැෙනීම පිළිබඳ ගොඩක් කරබුද තියෙනවා. නමු ඇහැ කියල කියන්නේ නිකම්ම පවතිනවන් කණනාාඩියක් වගේ නිකන්තියනවා කොට රූපයක් තියෙනවා හැට රපයක් කම්බුනා කියලා මොකක්වත් වෙන්නේ ඇහැයි රූපයයි දෙක ස්පරසවෙනකොට මනසිකාරේකන ම ඉතාම හොඳින් තේරෙන්න්නයි කියන්නේ මනස්ස වැඩේට යෙදවීම නිසා චක්කු විඤ්ඥානය කියල එක පහල වෙනවා. ටික තම හැම වෙලාකක් වන්න පින්වවාත් මේ අදකි හැම අදැකීමක් තුළ මීට වඩ මොක්වත් නෑ ඇතරම කාරණේ තේරුම් ගත්තාම ේරෙනවා මේ කැලි කැලඹිියන්න මේ ලෝකෙ කිසි දෙයක්ක් නෑ නිවෙනවා විනාාවෙන මො බැඳන්න මොනාද යෙනි කෙල බට තේරෙනවා. මේ විදියට ඇහයි රූපය යහේ විඥානය ඇතු එකතුවීම තුළ කාන්තාවනම් ව එලිය රූපයක් තියෙනෝ ඔබේ ඇහැත්තේ කෙරෙ යොමු වෙලා තියෙනවා. එතක ඔබට චක්කු සම්පස්සයක් තියෙනවා ඒ චක්කු සම්පස්සේ නිසා ඔබ තුළ චක්කු විஞ්ඥාණය කලෙකක් පහල වෙනවානි චකු වි්ඥානය පහල වෙනවා ක කියෙ ැන ඔබතුළ ඇති වෙනවා විඤ්ඥානස්කන්ධයක් පහල වෙනවා. තුර විඤ්ඥානස්කන්දයේ පහලවනි අ කාන්තාවලළඟද ඔබ තුළද. තමා තුලයි පහල වුනි ඒ විඤ්‍යාස්කන්දයේ පහල වෙනකොට ඒ කාන්තාව අඳුනගන්නවා. සරීරාංග වසයෙන් පාට වසයෙන් රූපය අඳුනගන්නවා. ඒ අඳුනාගැනීම තුළ අඳුනාගන්නවට ධර්මය අපි පාච්චි කරනවා පංචස්කන්ධ පරියායේදී සංඥාස්කන්ධය කියලා ත සංඥාස්කන්ධයක් පහල වුණනෙත් ඔබ තුළ පින්වත්නක එලිය පහල වනේ එකක් නෙමේ සංඥාව පහල වනෙත් ඔබ තුළ අපි හිතාගෙනන්නවා මේ එලියමක් කරිදයක් වෙනෝ කෙරදැ බලන්න සංඥාව පහල වෙලා ඒ සංඥාව කරෙහි තන්න්නාව ඇති වනාාද. තුර සංඥාව පහල වනේ යම්විදිියකද ඒ සංඥාවට අනුව තමයි විඳීම් පහලවෙන්නේ. සංඥාව ඇති වෙනකොට ඒ සංඥාවට අනුව විඳීම් පහලවෙනවා. ඉට පසේ විදින දේටත් තායාය තන්නාව ඇතිවෙනවා. යං වේ දේති තන් සංජානාති කියල ඕක මඳදු පින්ඩික සූත්‍රයේ මේ තවත් ලස්සන විස්තරයක් ති නවනමුත් අපට එක කතා කරන්න කාල නෙමයි. දැම්බලන්න. ඔබ අඳුනගත්තේ යම්බිදකට අඳුනාගැනීමට අනුවයි වේදනාව තීරණය වෙන්නේ. එම වේදනාව කවරුවත් කරනව නෙමෙයි වේදනාව තීරණය වෙන්නේ ඔබ අඳුනාගත්ත යම් ක්‍රමයක් තියෙනවාදේ අඳුනාගත්ත ක්‍රමයට අනුව තමයි වේදනාව පහල වෙන්නේ. ඒන ඒ කාන්තාව දකිද්දිී පෙර සම්බන්ධයක් තිබුණ පෙර ඒ කාන්තාවත් එ ආදර සම්බන්ධයක් පවත්වපු කෙනා යාවෙෙන් වුනාට පස්සේ ඒ කාන්තාව හැබෙන් දකිනකට ටිගයක් ඇවවෙන්න පුළමුක දයා හඳනගත්තේ පරණ පෙම්ම තිේවිදියට. ්‍රේ පණපැමතිීවිදියට අඳුන ගන්න කොටේ අන්ඳුනාගෙන හතුල චක්ක විඤඥානය පහල වෙලා වි්ඥානාස්කන්දයක් පහලවෙලා අඳුනා ගත්ත සංඥාස්කන්ධයක් පහළ වන සංඥාස්කන්දය යම්විදිියකටත පහළ වනේ ඒ සඥාස්කන්දයට අනුව තමයි පින්වත්නී වේදනාව පහල වෙන තුරළ. ඔහුට දුක්වේදනාව පහල වෙනවා මේ රාගේට බරව අඳුනගත්ත පුද්ගලයට සැපවේදනාව පහල වෙනවා. ත්‍රී සැප වේදනාව පහල වෙන ොටේ තුරු ේදනාව තීරණයවුණනි සංඥාවට අනුව. සංට සාපේක්ෂවයි ේදාව තීරණය වෙන්නේ. සංජා සංජානාති කියන ස්වභාවයට අනුව විදීම තීරනයව තුළ ේදනස්කන්ධයකුත් පහල වෙනක් කොහෙද පහල වනනි අර් කාන්තාවගේ රූපය කොහ හරි තැක පහල වුුණාද. එහවන ඇගේ බාහිර ප්‍රතිරූපය හරි ඇගේ අ්‍යන්තර ක්‍රියාවලි හරි ඇයට බලපාන දෙයක්දමේ. ඇය නිකම්ම ඉන්නොයිලී. තුට ඇය දකිනකෙනා තුළ චක්කු විඤ්ඥානය පහලවෙලා. ඊටන ඇ අනාගැනීම තුළ සංඥාස්කන්දේකුත් පහලවෙල. ඊටන ഞාව ක් ැපවේදනාවක් පහලුණ සැපව දන හිත වැඩ ස ධර්ම මයි සේ කිය ක් ේ ධර්ම දන්න ද ද මධ්‍ය දීමම් තු වි ්‍යාන වා. ත ැම සැවේදනාවක් පහ ෙන කොට ේදනා න් පාල වන ට නුව ප ූප සංචේතනා පහ වෙනවා.

විඤ්ඥානස්කන්දයක් පහළ වෙලා ඒ විඤ්ඥානස්කන්දේයට අනුව හඳුනාගෙන සංඥාස්කන්ධයක් පහළවෙලා ඊට අනුව සැපවේදනාව පහළවෙලලා වේදනාස්කන්දයක් පහළවෙලා ඊට අනුව පෙන්වත් නිහිතේ සිතුවිලි රාග ඇතිවෙන්න පුළුවන් ඇය පිළිබඳ යම්කිසි විවිධාකාර්මාණසික සිතුවිලි ඇතිවෙන්න පුළුවන් සංකාරස්කන්දේ. රූප සංචේතනනා පහළ වෙනවා සංකාරස්කන්ධයයක් පහළුවනේ ඔොබ තුළයි ඊට අනුව බේ රූපස්කන්දේත් යම් වෙනස්සීම ඇතිවෙන්න පුළුව. රප දකින කොට ඒ දැකීම නිසා කවිඥානය හෝ සෝත විඤඥානයාදී විඤ්ඥාස්කන්දය ක්‍රියාත්මක වෙලා මේ පංචස්කන්දය පහලම් ඉට පස්සේ රූපස්කන්ධය අතර නාම ධර්රමයන් නැසුරෙන් රූපස්කන්දයත් ටගන හගන නිරුද්ධ නිුද්ධවී යනවා. හටගන්නවා නිරද්ව වෙන හටගන්නවා නිරුද්ධ වෙනවා. එතකොට මේ හටගන නිරුද්ධ වෙන ක්‍රියාවලිය තුළ පින්වාත්නී බට තාම හොඳින් පැදිලි වෙන ඇති තාම සාවධනෝේ දේශනාවඇහුවන රූපස්කන්දේත් යම් වෙනස් සිීමමක් ඇතිවෙනන ඇයි දකීම නිසා සමහරවෙලාවට රරාගේ වැඩන කොට සරයේේ හෝමෝන ක්‍රියාකාරිත ඇතිවෙන්න පුළුවන්. ඉටපස්සේ රුදිර සංසරණ වේගේ ඇතිවෙන්න පුළුවන්. සමහරවිට වැනි කාන්තාවක් ළඟ ඉන්නවනන් ධඩියදාන්නත් පුළුවන්විටෙක් හරදස් පන්ද ේ වැෙනවෙන් ලොම ඉවිදි රපස්කන්දීත් වෙනස්සීම ඇතිවුුණු පිවත්නි දැම්ලාන යනකොට රූපය කෙරේ ඇතිවරුණු රූපතන්නාවක් ගැන කතා කලාන්ට බලාගනයද්දී තන්නාව කියන්නේ තමන්ගේම පංචස්කන්දියකිරේ ඇතිවෙන දෙයක්. හරිම ලස්සනයි. මේ මෙතරයි තේරුම් ගන්නේ බුද්ධශ්නාව ැමකක්ද මමමි රූපතන්නහා, සබ්ද තන්හා, ගන්ධ තන්හා, රසතන්නා ආදී වසේෙන්. බාහිරලෝකෙ තන්නාවක් තියෙනවා කියලා හිතුවට දැන් තන්හාාව ඇතිවෙන්නේ කොහොමද. දැම් මේ කාරණා නිසා මගේම පංචස්කන්ධ ධර්මයක් තමයි පහල වෙලාතියෙන. අන්නේ පංචස්කන්දයට තමයි මගේ තන්හාාව ඇතිවුණේ කියලා යා දැන් වෙනත් විදිියකට දකිනෝ. මේක තමයි ආයතන හයතුලින්ම වෙන්න අපිතමකෝ. දි කිය වත්තර ග හරම සහටමක නොතේරෙන ්‍රාවකයකි කියන්න පුළුවන්න්නේ දැන් චොකල කන්න හැමති කෙනෙක් නවා ැ ොකලට්ටක තමයි රහතියෙ කියල සාමානම හක්කිතනවා තවත් කනෙක්කිතනවා දිවට තමයි රහදැනනක ඇත මේේදකම විස්්පර්සවීම නිසා ඇතිවෙන සම්පූර්ණය හැඟීම් ක්‍රියාවල අඇයන කියලා සාමාන්‍ය ධර්මය දන්න තිකෙනු එකක තේරෙන්නෑ එයා හිතන්නම චොකලටවල රහතේනවා කියලා. ඇතම ොලටවල මොක්කරි තයනවාද කියලා හොඳට මොයන්න පුලුවන් ටිකක් කට අරගෙන හපලා අතට ගන්නකොට පවා කොයි තරම් පිළිකුලක් ඇතිවෙනවාද. ඒකම කියන්න බෑ චොලටවල නේ රහතියනෙ කියල නමුත්මක හතු හිතවයි විමස ගන්න ඕන. චොකලට් එකේ රහ තියෙන කියලා කෙනෙක් හිතනවා. නමුත් පින්වත් මෙතන ඇතිවන්නේ තමන්ගේ පංචස්කන්ධයේ කරේ තන්නාව නැතු චොකලටවලට තන්නක් නෙමයි බලාගන යද්දදිී. ඒ මේ වගේ. චොකලට කන්න කැමතිකෙනෙ චොකල් කනකොට යාතුළ ජහ වි්‍යාන පහ වන දිව වි ඥානයමක දිේ විඤඥානත්ත රසදැනන්නන්න. මලමිනියක දිව එලියට ඇදලා ඒමනන් දෙෙහි මිරිකන්නක අම්බි ලම්පි විානති ඇඹුල් රසසාඳන ගන්නවද කියල බලන්න. අම්බි ලම්පි විජානති, කාරිකම්පි විානති, කර හ දුුන ගැනීම ආකාරිකම්පි විානති මේේවිදියට ජිහහා විජානයට ආවේනික ක්ෂණටිකක්ත්තියවා. ඒටම ජීවා වි ාන පහල නැත රස දැන නෑ. ඒකයි සමහරට වෙන්න වන්න මානසික කල්පාව න්න වෙලාවට කෑම කාගන කාාගන ගයාට නිගම් පිදුරකෑයාවගේ රහ ැ නෑ ල් ද සිද ක් ඉ දලති . ද එක් ක් වි ා හ ද න ත් ත්තිික ග ගන හි හ වි ාන හල වෙලා නෑ ඒවක සිද්ද වෙන්නත් පුළුවන්. ම ා කියනක අපි වෙනම තෝර ගන්න ඕනෙක් විඤ්ඥාන ක්‍රියාකාරිතයක බරපතලමයාාවක්ඒක විඥානී ක්‍රියාවල යි තර ය දල අපිට අල්ලන්නත් බෑ මොකද බදුරජන්හන්සේ ම වදාරන්නේ හතරමං හන්දිියක මැජික් පෙන්න්නන විද්‍යාකාරය කියල ඉච්චරට හොයන්න බෑ සමන මජික් පෙන්න්න නිස්සරහ තරයින නමුත් විඤඥානී ක්‍රියාවලි හතරම හන්දික පෙන්නවාගේ හතර පැත්තෙන්ම බලන ොයන්න බෑ. යි චර ඇතිවීම නැතිවීම වේගේ වැඩි. පින්වත්නිි දැන් මේ විදියට තේරුම්ගන්න ශ්‍රාවකයෙකුට ඉතාම වැදගත් කොට්ටාසයක් තමයි අපි මේ කියන්නේ ැන් චොකලට්ටිකෙත් නිෙවීනන් රහතියන්නේ දිවවෙත් නෙමේන දෙකම උදව් වෙලා තියෙනවා. ජව්හා විඤ්ඥානය පහල වෙන ඔන්න ඤ්ඥානස්කන්ධයක් පහල වෙන. ඉටානුව හඳුනගන්නවා රසවසේෙන් සංඥාස්කන්දයකුත් පහල වෙනවා. ඒ අඳුනගත රසවලට අනුව තමයි වේදනාව. කලින්කාපපු චොකලට්ට එකට සාපේක්ෂ මේකේ රස අඳුනාගැනීමේ පරිමාවා ඩයිනං. සමහරට දුක් ේදාවක් ඇති න්න පුළුවන්. සමාරවෙලාවට ඉතාම රැසයිනන් සැපවේදනාවක් හැති වෙන්න පුළුවන්. තුරු වේදනාස් කන්දෙකුත් පහල වෙනවා. ඒටානුව පින් වත්නී තේ සිතුව ික්කුත් පහල වෙනවා. චොකලට්ට නකොට සිතුවිලි පහල වෙනවාන. මේ චොකලට් එක හවල් කඩිින්ගත්ත නැහොදැයි මේ හල් කඩ මට වඩ අරස් ේවතිනො මේ විදියට ගඩාක් සිතුවිලි පහල වෙන් පුළුවන් වැඩි කියැන ිත්තචෛතිසික ධර්ම සංකාර කියලා. සංකාරස්කන්දයකුත් චොකලට්ට ේද පහල වුණනේ තමන්තුලයි පහල වනේ ඊටනු රපස්කන්දේ උදේවෑ ක්‍රියාවලයක්ක් සිද්ධ වෙනවා. මේ විදියට බලද්ධි පින්වත්න්නේ චොකලට්ට එකට ආසාකරාට තන්නා කලාට බලානය අදදි මගේ පංචස්කන්ධ ධර්මයකටයි තන්නනා කරලාතියෙන්නේ. ක යම්ත ක් දුරට හරි තේරුම් ගන්න හොඳ ප්‍රඥාවක්ති එන්නම ඕන තන්හාාව කියන්නේ හිත තුළ ඇතිවෙන දෙයක්. එහම නැත්තුව දැකපු රූපය තුළ පණවන්න පුළුවන් දෙයක් නෙමයි කෙලයා දැනගන්නවා පින්වත්නි. මේ විදියට දැනගන්නකොට බාහිර රූපාරමුණු නොවී රූපාරම්මන වීමට සිතුලි පහලිය යුතු විදිහගැනයාට සම්පූර්ණ හැගීමක්ෙනවා. යා දැනගන්නවා රූපේ මුල් කරගන මගේම පංචස්කා හුදු නාම ධර්ම ටිකක් පහලවෙනවා විනා. ඊට වඩා වෙනමොකක්වත් නෑ කියලා යා දැනගන්නවා පින්වත්නි. බෙන්න්න මේ දැනගැනීම තුළ දැකගැනීම තුළ යාගෙහිත ශූන්‍යයක්ත්වයට පත්වෙනවා. මේ බාහිරලෝකයේ කිසිවක් නෑ. බාහිරලෝකෙ තන්හාාව තියෙනවා කියලා අපි හිතුවට මගේම පංචස්කන්දයයි මට උපාදානය වෙලා තියන්නේ කියලා යාට දැනින්ට පටන්ගන්නවා. මෙ මේ දැනීම තුල්ල තමයි තමන්ගේ කය තමන්ගේ හිතට නොදැනී යන ස්භාවයක් අත්දකිින්ද පුළුවන්. එතකොට තන්හාවි ක්්‍රේෂ මාත්‍රයක් නැතුව නිරුද්ධ වෙලා යනවා. ඒ තන්හාාවක් ශේෂ මාත්‍රයක් නැතුව නිරුද්ධ වෙලා යනකොට ඒ හිත සම්පූරණයම තන්හාවෙන්නේ දහස් වෙනවා. මෙන්න මේකාරණයක් ඉපින්වත්නී දුක්ක සමුදේ විදිහටත්. ාව නිරුද්වීම දුකේ නිරුද්ධවීම විදියටටත් භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරේ. තරම තන්නාව ගැන දේශනා කිරීමට දේශනා ගණනාව කුපකාරයක් අවශයි තන්නාව පිළිබඳ එක්තරා විදර්ශනා කරන යම් දහම් කොට්ටාසයක් පමණයි අද අපි මේ දේශනාවෙන් ඔබට යෝජනා කළේ කවදාහෝ මෙවැනි දේශනාව කඔබට උදාව වේවි. සමහරවිටාද ඔබට මේ දේශනාව පිළිබඳ යම්කිසි අවබෝධයක් ඇතිවෙන්නත් පුළුවන්. සමහරවිට මේ පිළිබඳ අදහසක් ඇති නොවෙන්නත් පුළුවන්. සමහරවිට මේ කාරණය පිළිබඳ නිරවුල් භාාව පිළිබඳව ඔට අර්බුද තියන්න පුලුවන්. හැබැයි නැවත නැවත මේ දේශනාවට සවන් යොමු කරන්න. එතකොට ඔබට යම්තාක් දුරට හරි තේරේවී. හැබැයි කවදාහරි ඔබට ධර්ම කොට්ටාසේ තේරුම්ගන්න වෙනවා. එවැනි තේරුම් ගැනීමකින් තොරව අකුප්පාචේතෝ විමුක්තිය. නිවීම කියල සස්වභාවයක්. ආස වක්කය ඥානය කියලා ස්වභභාවයක් අත්දකිනවා කියනව නං මේ පරියායතේරුන්ගන්න තුව ඒ වෙන්න බැරිදයක්. එක බුදධදේශනාව කියන්නේ නේතං ටානං විද්ජති. එක කවදාවත් වෙන්න බැරි දෙයක්. එමනම් මෙවැනි දහම් පරියායකින් මයි බුද්ධශ්්‍රාවකෑන්ට නිවනිස් පරස කරන්න තියනෙ මේක එකම පරියාය කියලා මම කියන්නන්නේ නැහැම එකකට නාපරියාායන් තියන්න පුළුවන්. තන්හාාවේ මෙවැනි ගැඹුරු විදර්ශනාත්මක පැතිකඩක් කෙහි ඔබ අාවෝධානය වැඩි වැඩියෙන් යොමුුවේවා කිලොබට අධිෂ්ඨාන කරමින් අපි ධර්මදේශනාව නිවාකරනවා. පින්වොත්නී අද ධර්මදේශනාව සැදැහැති දායකත්තුවය ගෙන කටයුතු කරන්නේ ලෙබඩන් හි සේවයේ නියුතු R සීලවතිී මහත්මිය, තුම ලාපරොත්තුවෙන ප්‍රධාන අරමුණ වෙන්නේ මේ දේශනාමය කුසලා නිසංසයන් අනුමෝධං කරන්න බලාපොරොත්තුවෙනවා. මීට වසරකුත් මාස තුනකට පෙරමිය පරලෝගිය Rඩ කරෝලිස්පියතුමාට අනුමෝදනා කිරීමත්. එවගේම වසර පහලවකට පෙර පරලෝ සැපත්තුන R ලලිතා මෑණියන්ටත් වසර තුනකට පෙර පරලෝ සැපත්තුුණන Rඩ ජමිස් පියතුමාටත් පින් අනුමෝදන් කිරීම. ඒ වගේම එතුමියගේ නමින් සලවති මහත්මියගේ නමින් මිය පරලෝගිය සියලු ඥාතිීන්ගේ භවගාමි සසර සුවපත්වේවා හැම දෙනාටම ජාති්‍යාදී දුක්වලින් නිදහස්ව ලබන උතුම් නිවීම පිණිස සංසාරික සුවපත්භාවේ පිණිස කරෝලිස්පියතුමන් ප්‍රධාන ඥාතිවරු හැම දෙනාටම මේ උතුම් ධර්මදානමි කුසලය හේතුවේවා වාශනාවේවා කෙලපි අදිිෂ්ඨාන කරනවා. ගේම දායිකත්වේ දරන Rඩ. සීලවති මහත්මියගේ නමින් මියගිය සියලු ාති මිත්‍රාදීන්ටත් වර්තමමාන පවතිනම මේ කොවිට් ව සංග තත්වයි තාමක් මනින් පහව ගොසන් සාමාන්‍ය තත්වයට ජනජීවිතේ පවත්වාගන ගැනීම පිණිස දේශනාමේ කුසල්ල පකාරවේවා කියෙන. ධිෂ්ඨානයතන් කොරනා වරස්තත්වෙන් පීඩාාවට පත්ව මියගිය සියලූ ඥාතිවරුන්ට. ලක්වාසි ලෝගෝවාසි සේලු දිනාට මේ පින් අනුමෝදංවේවා කියන බලවත් අධිෂ්ානයත් එවගේම වර්තමානයේ කොවි් වසංගතය තුළින් රෝගී තත්වයන්ට පත්වේ සින්න සියලු දෙනාට නිදුක් නිරෝගීසුව දීර්ගාශෂ සම්පත්තිය පිණිසත් මේ දේශනාමී කුසල් හේතුවේවා වාසනාවේවා හැමදිනාගේම බවගාමී සසර සුවපත්වේවා මේ ගෞතම බුදුසසුනේදී නිවන් පිණසම අද දේශනාාවවි දායකත්වය දරන RDA සීලවති මහත්මය ප්‍රධාන හැම දෙනාටමම මේ කුසල් උපකාරවේවා හේතුවාසනාවේවා කියලාපී සිහි කරනවා. සියලු දෙවියන්ටද මපින් අනුමෝදැං වේවා. සතරවාරන් රජදරුවන් සක් දෙවිඳුන් ප්‍රධාන සියලු පරිවාර දිවිය සේනාවට ්‍රක්්මරාජ මණ්ඩලවලට මේපින හේතුවේවා. සියලු දෙවියෝ මපින්ං ආවර්ජනය කරමින් මනසිකාරය කරමින් සතුටවෙෙත්වා. විශේෂ මාර්ඩිී සීලවති මහත්මිය ප්‍රධාන හැමදි නාටම දෙවියෝ නොපෙනෙන බලවේගයක් හැටියට ආශිර්වාද කරත්වා. දෙවියන්ටත් උතුම් නිවන් පිණිසම මේ දේශනාමේ කුසල් හේතුවාසනාවේවා කෙන අධිෂ්ඨානය සහිතව අපි දේශනාව නිමා කරනවා. ඔබ හැමදිනාටම උතුම් ධර්මාවබෝධවේවා තෙරුවන් සරවා.